ස්වාමීන් වහන්ස ලින්දත් එක්ක ගනුදෙනු කිරීම අර්ථාන්විත ධර්මානුකූල පදනමක් සහිත දෙයක්ද? විනෝණ දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්නයක් කළේ මේ ලින්දත් එක්ක ගනුදෙනු කරන සිංහල අවුරුද්දට ලින්දත් එක්ක ගනුදෙනු කිරීමේ අර්ථය මොකද්ද කියන කාරණේ. නමුත් නෝනා මේ ලින්දත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණේ ධර්මයට එකක කාරණයක් නම් නෙමෙයි. නමුත් ඉතින් අපිට ඒක ධර්මානුකූලව ගලප ගන්න අවශ්‍ය නම් අපිට මෙහෙම ගලපන ගන්න පුළුවන්. මොකද ලින්ද කියන කාරණේ තමයි නිරේතුරුම අපිව පිරිසිදු භාවයට පත් කරන්නේ. අපිව නිරේතුරුම කායිකව පිරිසිදු භාවයට පත් කරන්නේ ලිඳේ තියෙන ජලය නැත්තම් ලිඳ කියන කාරණේ. ඒ කායික පිරිසිදු භාවයේ නිසයි අපි මානසික පිරිසිදු භාවයට අවශ්‍ය කාරණා සකස් කරගන්නේ. ලිඳ කියන කාරණයක් එක්ක ගනුදෙනු කිරීමෙන් සමහර විට අපිට බලාපොරොත්තු වෙනවා පුළුවන් අපිට වඩා පිරිසිදු දෙයක් සමග පිරිසිදු කෙනෙක් සමග ගනුදෙනු කරනවායි කියන කාරණේ. එතෙන්දී කුමකින් පිරිසිදු කෙනාත් එක්කද අපි ගනුදෙනු කර යුත්තේ? සීලෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කර යුත්තේ. කුසලයෙන් පිරිසිදු කෙනෙක් එක්කයි අපි ගනුදෙනු කර යුත්තේ. එතකොට එතන ලිඳත් එක්ක ගනුදෙනු කරනවා කියන කාරණේ නෝනා යම් ධර්මීය පැත්තෙන් ගලප ගැනීමට අපිට ඉඩකඩක් තියෙනවා නම් ඔතනින් තමයි මං හිතන්නේ ගලපා ගන්න පුළුවන්. ලිඳ නිරයතුරුම අපේ පිරිසිදු භාවයට උපකාර කරන ධර්මතාවයක්. ඒ කියන්නේ අපිට වඩා ලිඳ පිරිසිදුයි වතුර පිරිසිදුයි. ඒ නිසා අපිට වඩා පිරිසිදු කෙනෙක් සීලෙන් එහෙම නැත්නම් කුසලයෙන් පිරිසිදු කෙනෙක් සමග අපි ගනුදෙනු කරනවා කියන අර්ථය අපිට මෙතනින් ගන්න.